අයිබෝවන් ජාත්‍යන්තර ප්‍රමිතියේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සම්නාමය අද දිනන සමගයි ඔබ සජීවී ලෙසින් එක්වන්නේ මම රංගන සෙනවිරත්න ප්‍රථමෙන් පුවත් සිරස්තල දිලින ගමගේට ඇප ගුරු සංගම් දක්ෂිණ පාය ඉදිරිපිට විරෝධතාවයක ආපදාවන්ගෙන් පීඩාවට පත් ජනතාවට ඉන්දුනීසියාවෙන් මුල්‍යාධාරයක් එපාවල ගින්දෙන් ලක්ෂ 60ක අලාභයක් ට්‍රම්ප් ඝාතන උත්සාහයක් ව්‍යාප්ත කෙරේ ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමෙහි එපාවල කාර්යාලය ඇති වූ ගින්නකින් එම කාර්යාලයේ සැපයුම් විගණන ලේකනාගාරයේ සහ සේවක විවේකාගාරයේ සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී තිබෙනවා ගින්නෙන් සිදු වූ අලාභය රුපියල් ලක්ෂ 60කට ආසන බවයි එපාවල පොලිසිය සඳහන් කළේ අද අලුයම කාර්යාලය තුල ඇති වූ ගින්න දුටු ආරක්ෂකාංශ නිලධාරීන් ඒ පිළිබඳව එපාවල පොලිසිය දැනුවත් කර තිබෙනවා. අනුතරව එපාවල පොලිසිය අනුරාධපුර මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න බඩපවත්වනු ලැබුවා. ගින්නෙන් කාර්යාලයේ පරිඝනක කාර්යාල ගෘහ භාණ්ඩ ලිපිලේඛන විනාශ වී ඇති බවයි එපාවල පොලිසිය සඳහන් කළේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ එප්පාවල පොලිසිය මගින් සිදු කිරීමට නියමිතයි. පාන්දර 3ට තමයි මම හිතන්නේ මේක ගින්න ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ අවස්ථාවේදී පොලිසියත් ගාමි ආයතන සේකොත් කවිලිය වගේ ගින්න වෙන හමුදාවට ඇවිල්ලා සම්පූර්ණ ගින්න වල වාත්තලා තියෙනවා. අපිට මේකෙන් ලස්ස 50ක් 60ක් විතර අලාභයක් තියෙනවා. වැඩදී ආරංචියක් කරනවා මේකේ අවශ්‍ය මොකද අල්ලස්සාව දූෂණය කර තියෙන අවශ්‍ය ලිපිගිනුම් අපි නැසලා කියලා මම හිතන්නේ ඒක සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනකොට හේතුව අවශ්‍ය සියලුම ලිපිගිනුම්වල අවශ්‍ය දේවල් ප්‍රධාන කාර්යය තියෙන නිසා මට ඒවල කිසිම හානියක් වෙලා ඇති නමුත් අවශ්‍ය ලිපිගිනුම් අපි ගාව තියෙන කෙනෙක් ප්‍රකාශ කරන්න වෙනවා. මේ ගිනි ගැනීම ආයතනයට කිසි බලපෑමක් නැහැ. මොකද ඒක වෙනම අංශයක්. ගංවතුරෙන් සහ නායෑමෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් ඉන්දුනීසියානු බොදුනුවන්ගෙන් ලැබූ පරිත්‍යාගයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගන්වනු ලැබුවා. ඒ අද පෙරවරුවේදී. ඒ අනුව ඉන්දුනීසියාවේ සංඝ තේරවාදී ඉන්දුනීසියා සංවිධානය සහ ලයන් එයා සමාගමේ සභාපතිවරයාගේ සහ මහාචාර්ය පූජ්‍ය වෙල්ලන්විල විමලරතන අනුනායක හිමියන් විසින් මෙලෙස පරිත්‍යාගයන් ජනාධිපතිවරයා වෙත බාර දෙනු ලැබුවා. ඉන්දුනීසියාවේ සංඝ තේරවාදී ඉන්දුනීසියා සංවිධානය සහ ලයන් එයා සමාගම විසින් රුපියල් 25 ලක්ෂ 6000ක මුදලක්ද මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමියන් විසින් රුපියල් ලක්ෂ 5000ක්ද මෙලෙස පරිත්‍යාග කළා. බලපත්‍ර නොමැතිව අලිපැටිවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා කොළඹ මහාධිකරණය විසින් ඇප මත මුදා හැර තිබෙනවා. ඒ අනුව තිලින ගමගේ මහතාට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් ඇප කොන්දේසි අවලංගු කළ කොළඹ මහාධිකරණ විනිසුරු මණිලාල් වෛද්‍යතිලක මහතා හෝ රුපියල් ලක්ෂ 10ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇති බව සඳහන්. අදාළ නඩු විභාගයේ සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන අද දින අධිකරණ වාර්තාකරු කේ සුදේ කුමාර් බලපත්‍ර නොමැතිව අලිපැටවක නඟතවා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතාට දුබේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් අපේ අවලංගු කළ කොළඹ මහාධිකරණය ඒ මහතා වෙනුවෙන් ලබ ඇප කොන්දේසි ඉක්ුත් කළා. ඒ අනුව තිලින ගමගේ හිටපු මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ 10ක මුදල් ලැබතා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මණිලාල් වෛද්‍යතිලක මහතා නියම කළා. කැනඩාවේ මහේස්ත්‍රාත්වරයාගේ විදේශ ගමන් තහනම් කළ මහාධිකරණය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණ භාරයට පත් කළ යුතු බවද නියම කළා. එමෙන්ම සතියකට වඩා ට්‍රාෆික් පොලිසිය හමුවේ පෙනී සිට වාර්තා කළ යුතු බවද තවත් ඇප කොන්දේසියක් නිකුත් කරනවා. අදාළ පෙත්තම අද කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු මණිලාල් වෛද්‍යතිලක මහතා සඳහන් කර සිටියේ නුගේගොඩ මහේස්ත්‍රාත්වරයාගේ ඇප නියෝගය දෝෂසහිත බවයි. එම නිසා අදාළ ඇප නියෝගය අවලංගු කර තමන් විසින් නව නියෝගයක් ප්‍රකාශයට පත් කරන බවද මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර සිටියා. මෙහිදී දිල්ල ගමගේ හිටපු මහේස්ත්‍රාත්වරයා අධිකරණ සේවයේ නිලධාරී කෝෂයෙන් මෑතක් තොරතුරුම කටයුතු කර ඇති බව එමෙන්ම ඔවුන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ස්වේච්ඡාවෙන්ම භාර වී ඇති නිසා ඒවා සුවිශේෂ කරුණු සලකා ඇප නියම කරන බවයි මහාධිකරණය සඳහන් කළේ. ගාලු දිස්ත්‍රික් ගුරු සංගම් එකතුව සහ ගුරුපත්වීම් අපේක්ෂිත උපාධිධාරීන් එක්ව දකුණු පළාත් සභාව ඉදිරිපිටදී අද පෙරවරුවේ විරෝධතාවක් සිදු කළා. ඒ උපාධිධාරී ගුරුපත්වීම් කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතාට බල කරමින්
මූල්‍ය අර්බුදයට පිළියම් ලෙස වර්තමාන ආණ්ඩුවද සිදු කරන්නේ පසුගිය ආණ්ඩුව මෙන් ණය ලබා ගැනීම පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඔහු අසීමිතව ඔබට ප්‍රේම කළහ තේමාව යටතේ ජාතික ශිෂ්‍ය වීර දින සැමරුමට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළා. අපි දැන් කතා කරන වෙලාව වෙනකොට ලංකාවේ ධනපති ක්‍රමයේ විශාල අර්බුදයක් තියෙනවා. ඒ ධනපති ක්‍රමයේ අර්බුදය අපිට ප්‍රකාශයට පත් වෙනවා පැති කිහිපයක. ඒ පැත්තෙන් ගත්තොත් ලංකාව විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. ඒ මූල්‍ය අර්බුදයේ බරපතලකම කොතරම්ද කියනවා නම් පහුගිය මාර්තු මාසයේ අපේ රටේ අගමැතිවරයා පාර්ලිමේන්තුව මතලා පාර්ලිමේන්තු රූපමය අර්බුදයේ ප්‍රමාණය කිසියම් රටක නායකයෙක් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරලා පාර්ලිමේන්තුවට අර්බුදය කියනවා නම් ඒකෙන් තේරුම් ගන්න ඕන අරපුදේ සරල නැහැ. සාමාන්‍යයෙන් වෙන යමිටකම මේ වමේ ව්‍යාපාර අපි කියද්දි ධනවාදී අරපුදේ කියලා ධනපති පාලකයෝ ධනපති නායකයෝ කියන්නේ අපට අරපුදයක් නෑ අපි හොඳට තියෙන්නේ. ඒ ගත්ු ණය වලින් මොකද කරලා තියෙන්නේ? ඒ ගත්ු ණය වලින් විශ්වවිද්‍යාලයක් හැදුවද? පාසලක් හැදුවද? පුස්තකාලයක් හැදුවද? නැත්නම් මොකක් හරි අධ්‍යයනය කරන ආයතනයක් හැදුවද? වටිනාකම් වක්කම් නිපදවන කිසිවක් කරලා නැහැ. වරකම් කරා, නාස්ති කරා, නමගා ගන්න ව්‍යාපෘති කීපයක් කරලා. අද මුළු රටේ ජනතාවගේ රිහිරි රුධිරය උරා ගන්න සිද්ධලා දෙන ආණ්ඩුවට ගත්තු ණය වල පොලිගේවා. ඒ ආණ්ඩුව මොකද කරේ? මේ නායක මණ්ඩලව ගැන කතා කරලා 15%කට පත්තක් ගහලා. ඒ වැඩපද සාධාරණ කරන්න ආණ්ඩුව පොගේ කාලේ දැන්නේ දැම්ම රූපහානි. දැන් මේ නායක මණ්ඩලව රට ඉර කරලා විශාල අරුබුදයක් ඇති කරලා මේ අරුබුදේ විසඳ ගන්න ආණ්ඩුව මොකද කරන්නේ? කලින් ආණ්ඩුවගේ මේ ආණ්ඩුවත් කරන් යන දේ මොකද්ද? ධනපති ආණ්ඩුව හැමකම් කරේ මොකද්ද? එකක් තමයි ජනතාව මත බදු බර පටවන. දැනුත් මේ ආණ්ඩුව නාය අරුබුදයක් ගැන කතා කරන්නේ මොකද්ද ගන්නේ? නාය අරුබුදයක් ගැන කතා කරනවා. ණය ගැනීම අඩු කරලා නිෂ්පාදනය වැඩි කරන වෙනුවට දැන් මේ ආණ්ඩුව මොකද කරලා තියෙන්නේ? රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන, කවුල් ලාණ්ඩු, එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා පක්ෂ කවුල් ලාණ්ඩු මොකද කරන්නේ? නිෂ්පාදන මාර්ග දියුණු කරලා නැහැ. කිසිම නිෂ්පාදනයක් පටන් ගන්න නැහැ. හැබැයි අලුත් නායක මණ්ඩලයක් කරන් තියෙනවා. ඒක ඔබ මතට ආපහු එන්න. රටේ සම්පත් සූරා කෑ පුද්ගලයේ නීතිය හමුවට ගෙන යන විට ඔවුන් එය දේශපාලන පරිගැනීමක්යි පවසන බව නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්. ඇල්වතුර නිවල වී අවනීතිය රජ කරවන්නට කටයුතු කරපු අර තමන්ට කන්න උනුනහම කබරගොයක් තලගොයා කරලා රටේ සම්පත සූරා කාපු පුද්ගලයෝ දැන් ඒ අය කරපු වැරදි අහු වෙනකොට ඒ අයව නීතිය හමුවට ගෙනෙනකොට දැන් ඒ අය මන්තරයක් ජප කරගෙන යනවා. දේශපාලන පරිගැනීමක්, දේශපාලන පරිගැනීමක්, දේශපාලන පරිගැනීමක්. දැන් එදා රජ කරේ අවනීති නායකයොන්ට හිතුමතයට කටයුතු කරා. රටේ මහා භාණ්ඩාගාරයේ සුද්ධ කරා. අවනීතිය රජ කරපු යුගයේ රටේ සල්ලි හොරා කාපු පුද්ගලයෝ ඇඬු කඳුලින් ප්‍රකාශ නිකුත් කරනවා මේ කරන්නේ මහා පරිගැනීමක් කියලා. සත්‍යය කවදා හරි ජය ගන්නවා. ඇත්ත රජ වුණු නිසා තමයි රට කොල්ල කාපු හොරු රෑන මේ රටේ ජනතාව ජනසවියෙන් ගෙදර යන්නේ. ජනතාවගෙන් බදු අය කළ යුත්තේ බදු මූලධර්ම අනුව බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළා. වකර බදු ගෙවන්නේ නැති කාටවත් මේ ලෝකේ ජීවත් වෙන්න තමයි. බදු ගෙවන්නේ නැති මිනිසෙක් නැහැ. රජයේ මුළු ආදායම ගත්තාම මුළු ආදායමෙන් 90%ක්ම ලැබෙන්නේ බදුවනේ. අපි මේ බදු වලට විරුද්ධ වීමක් වෙන්න පුළුවන්. බදු අය කරන්න එපා, බද්ද අයින් කරන්න කියන්න පුළුවන්. කවදාක්වත් ආණ්ඩුවක් කරන්න බලාපොරොත්තුවක් නැති හුදු සටන් පාට විතරක් කියන දේශපාලනඥයන්ට කියතේ බදු අය කරන්න එපා කියලා. අපි අධ්‍යයන්ට කියන්නේ මේ බදු අය කිරීම මූල ධර්ම වලට අනුව සිද්ධ වෙන්නේ. මේ වර උනේ ජනවාරි මාසයේ වඩා හොඳ යහපාලන ආණ්ඩුවක් වේගවත් සමාජ ආර්ථික පරිවර්තනයක් කියලා ආණ්ඩුව ඇවිල්ලා අසරණම අසරණ වෙච්ච මිනිසුන්ගේ මෙවැනි බදු ගැනීම අසාධාරණයි කියලා ගෞරවනීය ස්වාමින් වහන්සේලා රටේ විවිධ පාර්ශ්වයන් කරන ඉල්ලීම අනුව දැන් ඒක වෙනස් කරන්න බලලා තියෙනවා. ඒ තුලින් තමුන්නාසලට සහනයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මෙහිදී ආචාර්ය නාලක ගොඩහේවා මහතාද වත්මන් රජයේ මුල් අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මම දකින විදිහට මේ රජය පැහැදිලි වැරදි කීපයක් කරා. බලයට ආපු ගමන් ඔවුන් කරපු පළවෙනිම කාර්යය තමයි ලංකාවේ එවකට පැවතිමින් තිබුණු සියලු මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, සුළු පරිමාණ ව්‍යාපෘති නතර කරා. නතර කරේ හොඳ දෙයක් කියලා කිව්වේ. මේවල හොරකම් තියෙනවා, වැරදි තියෙනවා, ඒ නිසා මේවා ගැන හොයලා බලන්න මේවා නතර කරනවා කියලා. නමුත් රජය ඒ වගේ ව්‍යාපෘති නතර කරපු ගමන් ව්‍යාපාරික වැටෙන ඔබ දන්නවා මොකද වෙන්නේ කියලා. ඒ වගේ මේ ව්‍යාපෘති නතර කර දැමීම නිසා රජයේ ලොකු අමාරුවක් වැටුණා. දන්නේ හොඳට වැඩ කරමින් තිබුණ මැෂින් එකක් නතර කරා පටස් ගන්න.
මැෂින් එක නතර කරාම ආයි මැෂින් එක එකවර පටන් ගන්න බෑ. ඒ නිසා අර ව්‍යාපෘති වල වැඩ කරපු සමාගම් වලට සේවකයන් මේ සියලු දිනාටම ආදායම් මාර්ග නැතිලා ගියා. සමහර අය රට දාලා ගියා. ඒ වගේම පිට ඉන්න ආයෝජනය කරන ලෑස්තිලට පෝ ආයෝජක බැලුවොත් මේක යකාග වැඩන්නේ මේ රටේ කිසි ප්‍රතිපත්තියක් නැහැ. රජයක් බලයට ආවම ව්‍යාපෘති නතර කරනවා. ඒ නිසා ආයෝජනය කරන්න හිටපු මිනිස්සු ඔන්න බ්‍රේක් ගැහුවා. ඒ නිසා 2015 මේ රටට ආයෝජනය කරන්න බලාපොරොත්තු හිටපු බොහෝ දෙනෙක් ආයෝජනය කරන්නේ ඒකබද්ධ විපක්ෂයෙන් රජයට එක්වන දේශපාලන නියෝජිතයින්ට අමාත්‍ය දුර ලබා දීම අනිවාර්ය නැතයි අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ වැලිසර ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින්. පශු සම්පත් අමාත්‍යංශය යටතේ ඇති රාගම වැලිසර කිරිබෙදා දීමේ රජයේ ගොවිපොළ අමාත්‍ය පී හැරිසන් මහතා විසින් ඊයේ නිරීක්ෂණය කළා. ඇමතිකම් දෙනවනම් අතිගරු ජනාධිපතිතුමාත් ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් තමයි දන්නේ. තාම එහෙම ඇමතිකම් සම්බන්ධයෙන් නම් මම දන්නේ නැහැ. හැබැයි ඒකාබද්ධ විපක්ෂයේ තව 7-8 දෙනෙක් එනවයි කියන එක නම් අපි දන්නවා. එහෙම තනතුරු දෙන්නම ඕනේ කියලා නීතියක් නැහැ. ඒගොල්ලෝ දන්නවා මේ පැත්තේ ඉඳලා වැඩක් නැහැ. ජනතාවට වැඩක් කරන්න ඕන නම් ආපහු ආණ්ඩුවට එන්න ඕනේ. මොකද නැත්තම් තව අවුරුදු 4ක් විතර අඩුමතරමේ බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ අරමු නැතුව තමයි ඒගොල්ලෝ එනවා නම් එන්නේ. ගිය විශ්වාස භංග යෝජනාවෙත් 146ක් හිටියා. තව කීප දෙනෙක් රට ගිහිල්ලා හිටියා ඒ ඇරෙන්ද 3-2 බලයක් තියෙනවා. ඉතින් අය අලුතෙන් ගිවුසුම් ගහලා ඇමතිකම් දීලා කවුරුවත් ගන්න උමනාවක් නැහැ. මොකද ඒ අය බලෙන් අහාය දැන් එන්නේ. මේක එළියට යන්න කවුරුවත් නැහනේ. දැන් එනවා විතරයි. තාම යන්න නැ මේ දොර එක පැත්තකට විතරයි හරින්නේ. සැලුන් නැහැ. මහමුලට ගහපුවාම අනිත් ඒවා නිකම්ම ගැලවිලා යයි. එතකොට ලොකු හොරකන් ටිකේ කට්ටිය අහුවෙනකොට පොඩි අය මේම අහුවේ. ඉතින් ඒ හොරු අල්ලන වැඩේ බාර දීලා තියෙනවා පොලිසියට.